ජනතාවට අද දුක් විඳින්න වෙලා තියෙන්නේ මේ සංවිධානාත්මක හොර කල්ලිය
මේ කරපු හොරකම් නිසා. ඒ හින්දා ජනතාවගෙන් සමාජවේදීන්ගෙන් ඉල්ලා තිනවා කරුණා කර. මේ ඇවිල්ලා අපි බලි ගැනීම දේශපාලන වෛරය නෙමෙයි. මේ ජනතාවගේ මුදල් ගැන අපි අවදියෙන් ඉන්නවා කියලා කියන එකයි. ඒ හින්දා පුළුවන් තරම් මේ වගේ තවත් කෝටි ප්‍රකෝටි ගන්න හංගපු තැන් ඇති. ජනතාව දැනුවත් කරන්න, මාධ්‍ය දැනුවත් කරන්න අපි දිගටම අවදියෙන් මේ හොරුන් ගැන ඉන්නවා. මේ මේ ගැන අපිට දෙන සහයෝගයට ස්තුතියි කියලා මේ අවස්ථාවේ. ගෝණවිල තුමා ගෙදර කන්ටේනර් දෙකකින් මේ වගේ පොඩි ඊයේ කතා කරලා වැඩි වෙවි ඉන්නවා අපේ විශ්වතුම තුමා ගෙදරම කණ්ඩායමක් කැරියද නැහැ ඒ අපි ගිහලා මේ මේ සීටේ කන්ටේනර් පහක් දැන් අපිට පොලිසිය ගාර්ඩ්ඩල් දෙන්න සීට් එක ආවරණයක් වෙනම තියෙනවා ඒගොල්ලන්ගේ හොරකම් අල්ලන්න මම දන්නේ දින 100ක් මදි වෙයි මේ හොරකම් අල්ලන්න මොකද එච්චර හොරකම් කියලා තියෙනවා මේගොල්ලෝ දින 100ක් මදි වෙයි හොරකම් ටික අල්ලන්නේ ඊළඟට අඬුවා කියන්නේ මේ හොරුන් ටික අල්ල මේ 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 වගේ කී දණක් ඇත් මම කියනවා අර දූෂණ මර්ධන එකකේට කෝල් ටෙලිෆෝන් එක එක කෝල් එකක් ගන්න එක දිගටින්ගේ කෝල් දවසක් 1200කට මම හිතන්නේ මම අනේ ඔබ කියන්න පොඩක් ඔන් කරන්නේ මාතර සුනිල් කියලා ආදී කියන්නේ එයා තමයි පටන් ගත්තේ දෙරණ නාලිකාවේ ගරු ඇමතිවරයෙක් ඇවිල්ලා සංවාදයක් කර කර ඉද්දී තිරේ දැම්මා අංකයක් මේ මේ ඇමතිවරුගේ ප්‍රශ්න අහන්න කිව්වා. ඒ අහද්දී මාතර සුනිල් කියලා හාදෙක් කතා කරලා කිව්වා ඔතන ෆයිල් තියෙන ලොකු හොරෙක් ඉන්නවා කියලා. ඉතින් ඒ ගරිල්ල සටන් අපි මෙහෙව්වේ ඒ කාලේ තියෙන ආණ්ඩුව අනිවාර්යෙන්ම මම මරණ හින්දා. ආතර සුනිල් වි රංජන රාමනායකයි එක්කෙනෙක් ඒ තමයි මම ජය වේවා දැන් ආතර සුනිල් ඇවිල්ලා තියෙනවා ඔව් සුනිල් වාද කරලා ඉන්නේ නැහැ නේද හා දානනේ සර් නේද ඔව් සර් නෝ කාටවත් ගේ යන්න බෑනේ පොදු මල වගේ කියන ඔව් සර් අපිත් වරින් වර ඉන්න කට්ටිය මෙතන